මේ මාධ්‍ය සාකච්ඡාවට එනකොට මට පේනවා අපේ මාධ්‍ය සහෝදරයන්ගේ මූණ පුරාම හිනාවක් තියෙනවා. මොකද දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් අපි දකිනවා මේ දවස්වල අනුර කුමාර දිසානායක මැතිතුමා ජපානයට ගිහිල්ලා තියෙනවා. එතුමා ලෝකෙ වටේ රටවල් වලට යනකොට එතුමන්ලා බලයට ආවහම ජනතා විමුක්ති පෙරමුණ කරන දේවල් ගැන කියනවා. ආර්ථිකය නංවන විදිය, මේ වැටලා තියෙන ආර්ථිකය කෙලින් කරන විදිය, ඒ වගේම රට ණයබරින් නිදහස් කරන විදිය පිළිබඳව කියනවා. හැබැයි එතුමාට අමතක වෙන දේ තමයි විශේෂයෙන්ම වැදගත්ම වෙන කාරණේ මේ රටේ තිබුණු කර්මාන්ත ශාලා, තේ කර්මාන්ත ශාලා වැනි කර්මාන්ත ශාලා කීයක් ගිනි තියලා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කරාද, මේ රටේ අපනයන ආර්ථිකය විනාශ කරාද, කී දෙනෙකුට රැකියා අහිමි වුණාද කියන එක පිළිබඳව එයාට කියන්න අමතක වෙනවා. ඒ වගේම අපි දකිනවා පොලිසියේ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ව කැඳවල සාකච්ඡා පවත්වනවා, රැස්වීම් පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණට අමතකලා තියෙනවා කියන්න ජනතා විමුක්ති පෙරමුණ විසින් කී දෙනෙක්ව පොලිසියේ හමුදාවේ සොල්දාදුවන්ගේ දෙමව්පියොන්ව ඝාතනය කරාද, නැගිනිවරුන් බිරින්දෑවරුන් දූෂණය කරාද, ඒ නිලධාරීන් කී දෙනෙක් මරණයට පත් කරාද කියන එක අමතකලා තියෙනවා. එතකොට එයයි කියනවා මේ රටේ මේ විදුලි බිල අඩු කරන්න, ඒ වගේම විදුලිය නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කතා කරනවා. එයාට අමතකලා තියෙනවා කොයිතරම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා පිපුරුවද, පිච්චුවද කියන එක අමතකලා තියෙනවා. ඒ වගේ මේ රටේ මේ ප්‍රවාහන ශේෂය නගා සිටුවන්න, මේ රටේ ජනතාව පොදු ප්‍රවාහනය ගමන් කරනකොට තදබදේ අඩු කරන්න, ගමනාගමනයට අවශ්‍ය කරන පහසුකම් සපයන්න එයයි කරන දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි එයාට අමතකලා තියෙනවා බස් කීයක් ගිනි තිබ්බද, කෝච්චි කීයක් ගිනි තිබ්බද කියන එක අමතකලා තියෙනවා. බස් රියදුරු ඇතුළු කොන්දොස්තර මහත්තුරු කී දෙනෙක් ඝාතනය කරාද කියන එක අමතකලා තියෙනවා. එතට ඒ අය කතා කරනවා ඡන්ද කල් දැමීම, ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම පරමාධිපත්‍ය අයිතිය ගැන කතා කරනවා. එතට ඒ අයට අමතකලා තියෙනවා ඡන්දට ඡන්ද වර්ජනය කරලා ඡන්දට තමන්ගේ කැමති පක්ෂයට ඡන්දේ ලබා නොදෙන්න මිනිස්සුන්ට කොයිතරම් බලපෑම් කරාද, ජාතික හැඳුලුම්පත් බලහත්කාරයෙන් කොයිතරම් එකතු කරාද, පැහැරගත්තද කියන එක එයාට කියන්න අමතකලා තියෙනවා. හැබැයි දැන් එයාට කියන්න තවත් දෙයක් මතක් වෙලා තියෙනවා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් ජාතික ජනබලවේග රජයක් තුල හොරු අල්ලනවා කියලා කියනවා. හැබැයි එයාට අමතක වෙලා තියෙනවා ඒ අයගේම පක්ෂයේ අපි විශ්වාස කරන විදිහට අනාගත එයාගේ රජයක් තුල එයා කියන විදිහට වෙන්නේ නැහැ ජීවිතේටවත්. මුදල් ඇමතිවරයා කියනවා කළු සල්ලි තියෙන පුද්ගලයෝ ඉන්නවනේ, ඒ කළු සල්ලි තියෙන පුද්ගලයන්ට අපි ආයෝජනය කරන්න දෙනවා, ඒ ආයෝජනය කරන මුදල් ඒ කළු සල්ලි කොහෙන්ද ආවේ කියලා හෙලිදරව් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. එතකොට අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන්, එහෙම නැත්නම් NPP එකෙන්, කොහොමද ඕගොල්ලෝ හොරු අල්ලන්නේ, හොරකම් කරපු මේ රටේ ධනය මංකොල්ල කාපු, මේ රටේ ධනය අවභාවිතා කරලා ඒකෙන් පෝෂණය වෙච්ච ව්‍යාපාරිකයෝ, ඒට හා සමගාමීව බදු නොගෙවපු ව්‍යාපාරිකයෝ ඇතුළු මේ පිරිස් එක්රැස් කරගත්ත ධනය කළු සල්ලි රටේ ආයෝජනය කරන්න ඉඩ දෙන්නේ කොහොමද? මේක ජාත්‍යන්තර මූල්‍ය නීතිවලට පටහැනි. එහෙමනම් ඕගොල්ලෝ හොරු අල්ලන්නේ කොහොමද? ඕගොල්ලෝ හොරුත් එක්ක හෙළුවෙන් නිදාගන්න නේද මේ හදන්නේ? හැබැයි මතක තියාගන්න, බල්ලොත් එක්ක නිදාගෙන නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක. ඒ කියන්නේ අද මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණට කියන කරන දේ අද අමතක වෙලා තියෙනවා. හරි, එක පැත්තකින් ඒ අය මහාචාර්යවරු ආචාර්යවරු අර හරණි මැතිනිය වගේ කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණට එකතු කරගෙන NPP එක හදාගෙන තියෙනවා. අපි අහනවා මහාචාර්යවරු ආචාර්යවරු විශ්වවිද්‍යාලවල කී දෙනෙක් මරණයට පත් කරාද කියලා ඒ අය. ඒ වගේම මෙයාගේ සැලසුම් සහගත දේශපාලන සැලැස්ම බවට පත් වෙලා තියෙන්නේ අහිංසක විශ්වවිද්‍යාල දරුවන්. ඒ දරුවන්ගේ විශ්වවිද්‍යාල ඇතුළට ගිහිල්ලා තමන්ගේ සමිති සමාගම් පත් කරගෙන ඒවා පිහිටවලා
මේ පීඩිත පන්තිය ගැන කතා කරන උදවිය පීඩිත පන්තියෙන් බිහිවලා විශ්වවිද්‍යාලයට එන දරුවව නවක වදයට පත් කරලා එතනින්ම ඒ දරුවගේ අනාගතය විනාශ කරනවා. අවුරුදු ගණනාවක් මේ දරුවන්ව විශ්වවිද්‍යාලවල පල් කර කර ඉගෙන ගන්න ඉඩ නොදී ඒ දරුවන්ගේ අනාගතය ඇඳුරට ගෙනියලා ඒ දරුවන්ව භාවිතා කරලා අනවශ්‍ය ප්‍රශ්නවලට මහා පාරට කැඳවලා රටේ ප්‍රශ්න ඇති කරමින් සටන් විරුව බවට පත් කරන්න උත්සාහ ගන්නවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ ඔය දේශපාලන මණ්ඩලයේ ඉහළ පෙළේ නායකයන්ගේ දරුවෝ විදේශ රටවල විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා එළියට එන දරුවන්ව මහපාරට ගෙනල්ලා රජයේ රස්සාව දීපන් කියලා රජයට බලපෑම් කරලා රජයේ රස්සාවකට දාපු දවසේ ඉඳන් වෘත්තීය සමිතියක් අටවගෙන රජයේ ඒ යාන්ත්‍රණයේ වැඩ කරන්නේ නැතුව ඒක ගුරු සමිතියක් වෙන්න පුළුවන්, ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වෙන්න පුළුවන්, ඒක රජයේ ආයතනයක වෙන්න පුළුවන්. ආයමත් වැඩ නොකර උද්ඝෝෂණ කර කර වැඩ වර්ජන කර කර සාමාන්‍ය අහිංසක මේ රටේ බදු ගෙවන ජනතාව අපහසුතාවයට ලක් කරනවා ආණ්ඩුවේ බෙල්ල මිරිකන්න. මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ තත්ත්වය. ඉතින් එවැනි කණ්ඩායමකට මේ රට බාර දෙන්න බැහැයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ වගේම ඊ අපි දැක්කා කැබිනට් මණ්ඩලය සමාව ඉල්ලා සිටිනවා මුස්ලිම් ප්‍රජාවගෙන් සහ ශ්‍රී ලාංකීය ජනතාවගෙන්. මේ රටේ මුස්ලිම් ජනතාව මරණයට පත් වුණාම කොවිඩ් වසංගතය තුලින් ඒ අයව ආදාහනය කිරීම පිළිබඳව සමාව ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි සමාව අරන් පමණක් හරියන්නේ නැහැ. මේ වැරදි ක්‍රියාමාර්ගය ගත්ත පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම මේ ආදාහනයට පත් කරපු පවුල් වලට වන්දියක් ලබා දෙන්න රජය කටයුතු කරන්න ඕනි. ඕකම තමයි අපි කිව්වේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වෙච්ච ජනතාවට ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ ජනතාවගෙන් මේ රටේ සමස්ත ප්‍රජාවගෙන් සමාව ගත යුතුයි. මොකද හමුදාව පොලිසිය බුද්ධියංශ ඇතුළු උසස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබියදී තමයි මේ ප්‍රහාරයට අපේ රටේ ජනතාව ලක් වුණේ. එතකොට මේ ජනතාව මැරෙන්න ඉඩ දුන්නා ඒ නිලධාරීන් සහ ඒ කණ්ඩායම්. එනිසා අනිවාර්යයෙන්ම අපි පැහැදිලිව කියනවා මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දැක්කා නිලන්ත ජයවර්ධනව අපි කෑක් ගහලා මේ පිළිබඳව සාධාරණත්වයේ යුක්තිය ඉල්ලපුවාම දැන් වැඩ තහනම් කරලා තියෙනවා. ඒ වගේම අපි තාම දැක්කේ නැහැ රජය මේ පිළිබඳව සමාව ඉල්ලනවා. මේ අහිංසක පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර ලක් වෙච්ච ජනතාවගේ. ඒ වගේම තාම වන්දි ගෙවන්න ඉන්න පුද්ගලයන් මෛත්‍රීපාල සිරිසේන වගේ මේ වන්දි නොගව මේ ජනතාවට දෙන්න තියෙන මුදල් අහිංසක ජනතාවට දෙන්න තියෙන මුදල් නොගව නීතියේ රැහෙනින් පැන යන්න උත්සාහ ගන්නවා අපි දකිනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර ලක් වෙච්ච ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සමාවගත යුතුයි, මේ වැඩිකරයන්ට දඬුවම් දිය යුතුයි, ඒ වගේම වන්දි ගෙවිය යුතු පුද්ගලයන්ට වන්දි ගෙවන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය කඩිනම් කළ යුතුයි කියලා අපි කියනවා. ඒ වගේම අපි අද දිනේ දැක්කා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ගේ රාජකාරිය පිළිබඳව අතුරු නියෝගයක් තහනම් නියෝගයක් අද ගරු අධිකරණය විසින් ඉදිරිපත් කළා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ගරු ශේෂ් අධිකරණයට රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. රටේ තිබෙනවා විවස්ථාදායක විධායකය සහ අධිකරණය. ඒතර මේ අධිකරණය අද ස්වාධීනව කටයුතු කරනවා. අපි දකිනවා විවස්ථාදායකේ ඒ තීරණය විශේෂයෙන්ම කථානායකතුමා විවස්ථාදායක සභාවේ ගත්ත තීරණය වැරදියට අර්ථකථනය කරලා ජනාධිපතිවරයාට ලියුමක් අරිනවා අද විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළා. එහෙමනම් මේ පත්කිරීම නීති විරෝධී කියන ස්ථාවරයේ ඉඳන් නීතියට ගරු කරන පිරිසක් හැටියට ඒ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළුවේ සියලුම නීතිඥවරුන්ට මේ වෙනුවෙන් පෙනී හිටපු. මොකද මේ රටේ යුක්තිය නීතිය සාධාරණත්වය හැම කෙනාටම එකයි. ඒ වගේම විශේෂයෙන්ම මේ පිළිබඳව
අවධානයෙන් අපි කටයුතු කරන්න ඕනේ ඇයි? අපේ රටේ නීතිය නමන්න, නීතිය කඩන්න, නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අවකාශ අවස්ථාව තියෙන විවස්ථාදායකට මේ රටේ නීතිය වෙනස් කරන්න ඉඩ දෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව සතුටු වෙනවා අද දිනේදී. මං හිතන්නේ ඒක වෙන්නේ නැති අපේ මාධ්‍ය සගයන්ගේ මූණවල්වල හිනාවක් තිබුණේ අද උදේ පාන්දරම මෙතෙන්ට එනකොට රටේ නීතිය අද ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් ආය පොලිටිකල් ගිමික්ස් මේකෙන් දාන්න ලෑස්ති වෙන්න එපා. කරුණා කරලා දැන් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දුන්න තීන්දුව අභියෝගයට ලක් කරන පාර්ලිමේන්තුවට යෝජනා ගේන්න එපා. හරි, මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වෙච්ච ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විධායක හෝ විවස්ථාදායක අධිකරණයේ එකකට එකක් බලපෑම් කරන්න බෑ. ඉතින් ගරු අධිකරණය හරි තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒකට අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්න විවස්ථාදායකයට බැහැයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ගරු අධිකරණය වෙනුවෙන් පැහැදිලිව පෙනී හිටිනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. නෑ, අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. එක පැත්තකින් පොලිස් ප්‍රතිවරයාට මේ තීන්දුව දෙන්න සති දෙකකට තුනකට කලින් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට වැඩ තහනමකට ලක් වුණා ජනාධිපති විමර්ශන කොමිසම වාර්තාවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තිබුණු නිර්දේශ අනුව නිලන්ත ජයවර්ධනට දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන සලකා බලා ගරු නීතිපතිවරයාට අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්න කියලා තිබියදී එතුමා වාර නියෝගයක් ගන්නවා. ඒ වගේම ඒ කොමිසම් වාර්තාවේ තියෙනවා පොලිසියෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. එහෙමනම් වැඩ තහනම් කරලා තමයි පරීක්ෂණය කරන්න ඕනේ. අපි සතුටු වෙනවා දැන් එතුමගේ වැඩ තහනම් වෙලා මේ පරීක්ෂණය යන එක. නැත්තම් දේශවන්දු තෙන්නකෝන් පොලිස්පතිතුමා අයින් වෙනකොට වැඩ බලන කෙනා හැටියට නිලන්ත ජයවර්ධන හම්බෙන්න තිබ්බද කියන එක පිළිබඳව අපි දන්නේ නැහෙනේ. ඉතින් ඒක නිසා එහෙම වෙච්ච එක හොඳයි. ඉතින් දැන් පොලිසියේ බාර තවත් උසස් නිලධාරීන් ඉන්නවා, වැඩගත් නිලධාරීන් ඉන්නවා. ඒ කෙනෙකුට මේ වගේම පැවරීමේ හැකියාව නීති අහ සාමයේ බාර ඇමතිවරයාට තියෙනවා. සහල ඒකම්බරයට. අපි පාස්කිරු දින ත්‍රස්ත ප්‍රහාරය ලක් වෙච්ච දවසේ ඉඳන් අපි මේ ගැන කතා කරනවා. අපි පැහැදිලිව කියනවා, මම පැහැදිලිව කියනවා, මේ පාස්කිරු දින ත්‍රස්ත ප්‍රහාරය දේශපාලනීකරණය කරන්න බෑ, කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. දේශපාලන පොරොන්දුවකට මේක ලක් කරන්නත් එපා කියන එක. ඒ නිසා අපි මේ ගැන කතා කරේ නැත්තම් මේක වැළලිලා යාවි. ඉතින් අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණනුත් කතෝලික දේශපාලන අධිකාරිය හැටියට අපිත් සිවිල් සංවිධානත් ප්‍රගතිශීලී බලවේගත් ජාතියක් ආගමක් ඉලක්ක කරගත්ත ක්‍රියාදාමයක් නෙමේ, සමස්ත රට වෙනුවෙන්ම මේ පිළිබඳව අපි දිගින් දිගටම කටයුතු කරනවා, කතා කරනවා. ඔ මමත් දැක්ක මේ අද පත්‍රයේ තියෙනවා මේ වැඩ තහනමට ලක්වීමට මේ පත්වෙච්ච මේ ඒ නිලධාරීන්ට සහයෝගය ලබා දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් එකතු කරපු මුදල් වලට වෙච්ච දෙයක් නැහැ කියලා. ඉතින් අපි අහන්නේ ඒක මාටියා ගැහුවද, ජපන් යන්න භාවිතා කරාද, එහෙම නැත්නම් වෙන දෙයකට භාවිතා කරාද කියන එක පිළිබඳව හෙලිදරව් කළ යුතුයි. මොකද හොර වංචා දූෂණ ගැන කතා කරන ෆයිල් මිටි ගණන් තියාගෙන ඉන්න, කළු සල්ලි ආයෝජනය කරන්න ඉඩ දෙන NPP නඩය පැහැදිලි කරන්න ඕන. මේ මුදල් වලට එකතු කරපු සල්ලි වලට කවුද පිල්ලි ගැහුවේ කියලා. නෑ මන්නම් හිතන්නේ, මං හිතන්නේ ජනාධිපතිවරණය නිසි වෙලාවට නිසි කලට අනිවාර්යයෙන්ම පවත්වන්නට සිදු වෙනවා, සිදු වේවි. මං හිතන්නේ අද රටේ ජනතාව පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරෙහි විශ්වාසය තියලා ඉවරයි. ඒ නිසා තමයි ආණ්ඩුවට අද අපේක්ෂකෙක් තෝරගන්න බැරුව ඉන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන ජන ප්‍රසාදයත් එක්ක එතුමාට ඉදිරි ජනාධිපතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ වගේම ජනාධිපති කියලා දිස්ත්‍රික් 12ක ඕර්තු නායකවරු
ඔමං හිතන්නේ පොහොට්ටුව කොයි විදිහට කාට සහයෝගය දුන්නත් දැන් පොහොට්ටුව කෑලි ගණනාවකට කැඩලා පොහොට්ටුවේ කණ්ඩායමක් අද සමගි ජන බලවේගයේ සහයෝගයට ඇවිල්ලා තිබෙනවා. මං හිතන්නේ අගෝස්තු 8 වෙනිදා දැවැන්තම සංධානය රටේ බිහි වෙනවා සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කොටගත් ප්‍රධානම සංධානය. ඉතින් මං හිතන්නේ අද පොහොට්ටුව සාධකයක් නෙමෙයි, අද පොහොට්ටුවේ නිර්මාතෘතුමත් පොහොට්ටුවේ ජාතික සංවිධායකතුමත් පොහොට්ටුවේ නිලනොලත් නායකතුමත් මේ සියලු දෙනාමත් ඉන්නේ එක එක මතවල. මේ කාට එක මතයකටවත් එන්න බැරිලා තියෙනවා. ඉතින් එහෙම තත්ත්වක පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂයේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහුවම මන්ත්‍රීවරයෙකු ඇමතිවරයෙකු කියන්නේ කරුණු දෙකක්. ඉතින් ඒ වගේ එකමුතුකමක් නැහැ කියන එක ඉතාමත් පැහැදිලි. ඉතින් අපි හිතන්නේ නෑ ඔය කවුරු එකතු වුණත් මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් එයාට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ සහෝදර උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද, ඒ වගේම දකුණේ අපේ සහෝදර ජනතාවගේ ඡන්දයත් අද බහුතරයක විශ්වාසය දිනාගෙන තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ තුලින් විශේෂයෙන්ම කන්ද උඩරට ජනතාවගේ ඡන්දත්, ඒ වගේම වතුකම්කරු ජනතාවත්, ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද එකතු වුණාම අපිට ජයග්‍රහණය නියතයි. හරිනේ, ඕකේ, තැන්ක් යූ.